සති 8කට ඔයගලන්ට කාල සටහනක් දෙනවා. අනිවාර්යයෙන්ම මේක දෛනිකව සඳුදා සිට සෙනසුරාදා දක්වා මම මේ දින කාල සටහන ඔබ කළ යුතුමයි. ඊට පස්සේ ඉරිදාට ඔබට තියෙනවා රෙස්ට් එකක්. දවසම හොඳට කාලා බීලා ජොලියේ ඉන්න පුළුවන්. එදාට මොකුත් නැහැ. හැබැයි සඳුදාට තියෙනවා අඟහරුවාද තියෙනවා බදාදාට තියෙනවා බ්‍රහස්පතින්දාට තියෙනවා සිකුරාදාට තියෙනවා සෙනසුරාදාට වෝම් අප් එකක් විතරයි තියෙන්නේ. සෙනසුරාදාට වෙන මොකුත් වර්කවුට් එකක් කරන්න නැහැ. හැබැයි ඒකෙත් වර්කවුට් මං දෙකක් හදලා තියෙනවා. අවුරුදු 10 ඉඳලා 12 ඒ අතර දරුවන්ට එක කාලසටහනකුත් අවුරුදු 12 ඉඳලා 16 දක්වා ඒ දරුවන්ට එක කාලසටහනකුත් මං හදලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ අවුරුදු 13 14 15 16 ඒ වගේ ඒජ් ගෲප් වල ඉන්න අයට වෙනම මං ඒ කාලසටහන කියන්නම් පැහැදිලිවම. දැන් මං ඕගොල්ලන්ට කියන්නම් අවුරුදු 10 12 දරුවන්ට කොයි විදිහටද කාලසටහන කරන්න තියෙන්නේ කියලා. එහෙනම් ඕගොල්ලෝ මතක තියාගන්න සඳුදාට ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම හොඳ වෝම් අප් එකක් කරන්න ඕනේ. ඔගොල්ලෝ දන්නවා ටූ ලැප්ස් ජොග් කරනවා, ඔගොල්ලෝ ස්ට්‍රෙච් කරනවා, ඩ්‍රිල්ස් තුනක් කරාම ඇති රනින් ඒ රනින් බී රනින් සී. ඊට පස්සේ ඔගොල්ලෝ විනාඩි 12ක් 12 මිනිට්ස් නන් ස්ටොප් රන් එකක් කරන්න ඕනේ. ඒක ඔගොල්ලන්ට පුළුවන් උපරිමයෙන් ඔගොල්ලෝ කොට කොට ෂෝට් එකක් ඇඳගෙන හරි නැත්නම් බොටම පිටින් හරි ෆ්ලැට් ෂූ එක. ස්පයික්ස් කිසිම කෙනෙක් පාවිච්චි කරන්නේ නැහැ. මේ වර්කවුට් එක තුල ස්පයික්ස් පාවිච්චි කරන්නේ නැහැ. මොකද මේක දෙන්නේ ඔයගලන්ට ඔයගලගේ එන්ඩියුරන්ස් එක. ඔයගලගේ දිවීමේ රිදම් එක. දිවීමේ ඉරියව් ටික ඔයගලන්ට හරියාකාරව කරගන්න ඔයගලගේ කකුල් ශක්තිමත් වෙන්න. ඒ නිසා ඉස්සරලාම ඔයගොල්ලෝ මේ එන්ඩියුරන්ස් පැත්ත නැත්නම් ප්‍රෙපරේෂන් ඕෆ් සීසන් කියන එක ඔයගොල්ලෝ කරලා ඉන්න ඕනේ. ඉතින් සඳුදාට විනාඩි 12ක් චූටි ළමයි මතක තියාගන්න අවුරුදු 10 12 අතර විනාඩි 12ක් එක දිගට දුවන්න ඕනේ. වෙලාව බලලා අම්මට කියන්න පුළුවන් වෙලාව බලන්න, තාත්තට කියන්න පුළුවන් නැත්නම් ගුරුවරයෙකුට කියන්න පුළුවන් නැත්නම් තමන්ට ස්ටොප් වොච් එකක් තියෙන අයට බැඳගෙන බලා ගන්න පුළුවන්. ඒ විදිහට මේවා කරලා ඔබ විනාඩි 12ක් දුවන්න ඕනේ. ඊට පස්සේ ඒක දුවලා ඉවර වෙලා විනාඩි 10ක් රෙස්ට් එකේ ඉන්න. ඇවිද ඇවිද වැඩියේ වකුටු වෙලා නිකන් අනවශ්‍ය විදිහට කකුල් තද වෙන එහෙම ඩැමේජ් එකක් නොවෙන විදිහට පිට්ටනිය කොහේ හරි ඉඳලා හරි දැන් ඕගොල්ලෝ විනාඩි 10ක් රෙස්ට් එකේ ඉන්නවා. ඊට පස්සේ මීටර් 85ක් 80 මීටර්ස් 5 ටයිම්ස් ඕගොල්ලෝ කරන්න ඕනේ හාෆ් ස්පීඩ්. ඒ කියන්නේ 50% 50ක වේගය. ඒ කියන්නේ ඕගොල්ලන් ඕගොල්ලන්ගේ කොච්චරක්ද ඕගොල්ලන්ගේ දුවන්න පුළුවන් වේගය ඒකෙන් භාගයක්. උත්තර පැහැදිලිව තේරුම් ගන්න මේක ක්‍රීඩාව දුවනවා විතරක් නෙමෙයි දරුවනේ ක්‍රීඩාව අධ්‍යයනය කරන්නත් ඕනේ. ඉතින් ඔයාලා හරි වාසනාවන්තයි. ඔයාලට මේක පැහැදිලිවම මේ කරපු දේ ඔයගලන්ට ඒක දුවන්නත් දන්නවා ඔයගොල්ලෝ. ඇයි මේක කරන්නේ කියලා බලනවා, මේකෙන් මොකද්ද වෙන්නේ කියලා දන්නවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔයගලන්ගේ වේගයෙන් හරි අඩක් 50% කියන්නේ ඒ වගේ 85ක් හාප් ස්පීඩ් එකෙන් 50ක ස්පීඩ් එකෙන් දුවන්. ඒ දුවලා ඉවර වෙලා සමුද දවසේ වර්කවුට් එක ඉවරයි. ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙන්නේ චුට්ටක් රවුමත් දෙකක් ඇවිදලා කූල් ඩවුන් කරන්න. එතෙන්දී අත් දෙක පොඩ්ඩක් රිලැක්ස් එකේ මේ මොහොල්ලලා කකුල් නිකන් විසික් කර කර මෙහෙම යන්න පුළුවන් රිලැක්ස් එකේ. එතකොට මේ මස්පිඩු මොනා හරි හිර වෙලා තද වෙලා මොන හරි තිබුණා නම් ඒ ඔක්කොම රිලැක්ස් වෙලා ඔක්කොම වෙලා යනවා. ඊට පස්සේ මතක තියාගන්න හැබැයි වර්කවුට් එක ඉවර වෙලා හවසට හරි කමක් නෑ. බඩටයි අත් දෙකටයි කරන්න ඕනේ පුෂ්අප්ස් ඇන්ඩ් සිට්අප්ස්. බඩට කරනවා වගේම ඩිප්ස් ගහනවා කියන්නේ අපි ෂෝල්ඩර්ස්. චූටි අයට මන් දීලා තියෙනවා චූටි අය කරන්න ඕනේ 8 සෙට් 3ක්. 8ක් ගහනවා 1 2 ඒ වගේ ඩිප්ස් ගහනවා මං කියලා දීලා තියෙන චූටි මගේ ගෝලියෝ ටිකට මං ඕගොල්ලන්ට කරලා පෙන්නලා තියෙන්නේ. හොඳට බලන්න ඩිප්ස් ගහන්නේ කොහොමද කියලා. අටක් කරනවා විනාඩි 3ක් 5ක් රෙස්ට් එකේ ඉඳලා තව අටක් කරනවා. ආයි විනාඩි 3ක් 5ක් රෙස්ට් එකේ ඉඳලා ආයි තව අටක් කරනවා. ඒ වගේම බඩටත් ඕගොල්ලන්ට
බඩට එක එක විදිහට එක්සර්සයිස් තියෙනවා. ඕගොල්ලෝ දන්නේ නැව ඕගොල්ලෝ තව YouTube එකෙන් දැකලා ඇති. තව සමහර මේ ලොකු අක්කලා අයියලා කරන ඒවා දැකලා ඇති මොනවා හරි කමක් නෑ. බඩට චූටි අය 300ක් 500ක් අතර ගාණක් බඩට කරන්න ඕනේ. බඩ ශක්තිමත් නැත්නම් ඔබට දුවන්න බෑ. බඩ අනිවාර්යයෙන්ම ශක්තිමත් තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා පහදිලිවම මතක තියාගන්න සතිය දවස් 5ම push ups and sit ups කළ යුතුමයි. මේ ටික කළ යුතුමයි. මොකද අත් දෙක පණ නැතුව ගියොත් මෙහෙම shoulders පද්දන්න ඔබට හයියක් නැහැ. ඊට පස්සේ ඕගොල්ලන්ට අඟහරු ආදර තමයි තියෙන්නේ. අඟහරු ආදරට අර සවුඳ වගේම සේම් වෝම් අප්. ඕගොල්ලෝ ඒ කියන්නේ වෝම් අප් කියන්නේ රවුන්ඩ් එකක් චොක් කරලා ඊට පස්සේ ස්ට්‍රෙච් කරලා ඊට පස්සේ රනින් නේ රනින් බී රනින් සී ඕගොල්ලෝ දන්නවා. පළවෙනිවෙන්ම අපි මොකද්ද රනින් ඩ්‍රිල් එකක් කරේ, දෙවෙනුවට කරේ මොකක්ද, තුන්වෙනියට කරේ මොකක්ද, ඊට පස්සේ ජම්පින් ඩ්‍රිල්ස්. උඩ පැන පැන යන්න තියෙන ඒවා. කකුල් දෙකෙන් උඩ පයින්නවා, තනියෙන් දෙන් උඩ පයින්නවා, ඈතට ගිහිල්ලා මං කිව්වේ අස්සියා ගෝන්ටිටි කියලා ආකාශය අල්ලන්න වගේ උඩ පැන පැන ඒ සෑම ඩ්‍රිල් එකක්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ. ඒක තුල ඔයාලගේ මේ කකුල් දෙක ශක්තිමත් වෙනවා. ඉතින් මේ 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 දලු කාලේ චූටි දරුවන්ට ඇඟේ බොඩි වේට් එකෙන් තමයි එක්සර්සයිස් කරවන්නේ. ඒ වගේ ඕගොල්ලෝ ජම්පින් ඩ්‍රිල්ස් ඒ එක්සර්සයිස් ඔක්කොම ටික ඒ ව්‍යායාම ටික හරියටම ඔටි කරන්න ඕනේ. ඒ වගේම බඩට කරන එක මතක තියාගන්න. ඒ වගේම අත් දෙකට push up sit ups කියන්නේ බඩට කරනවා සහ dips ගන්න. ඉතින් ඊට පස්සේ බඩ අදට නැවත වතාවක් සඳුදායකම තමයි ඕගොල්ලෝ කරන්න ඕනේ. same as monday. ඒ කියන්නේ චුට්ටක්වත් වෙනස් කරන්න එපා. දූල පුතාලා සඳුදායක නැවතත් බඩ අදට. ඊට පස්සේ බ්‍රහස්පතින්දට අඟහරු වාද එකමයි බ්‍රහස්පතින්දටත් කරන්නේ. වරදවා හිතන්න එපා. ඇයි මේ එකම දීලා තියෙන්නේ කියලා හිතන්නත් එපා. ඕගොල්ලෝ ඔගලන්ගේ කන්ඩිෂන් එක, ඔගලන්ගේ ටෙක්නික්, ඉරියව්, අතපය මේ ඔක්කොම ශක්තිමත් වෙන කල්ලා, හරියන කල්ලා එකපාරටම ඕගොල්ලන්ට ස්පීඩ් එකක් යන්න බෑ. වර්කවුට් එකක් ලොකුවට කරන්න බෑ. තාම දලු, ඕගොල්ලෝ කැකුළු, ඕගොල්ලෝ මල්. එහෙනම් ක්‍රමානුකූලව සිස්ටමැටිකලි ග්‍රැජුවලි ඕගොල්ලෝ ගෙනියන්න ඕනේ. එඳ ප්‍රෙපරේෂන් ට්‍රේනින්ග් එක වුණත් ඕව යූස් වුණොත් ලොකු වෙනකොට ඕගොල්ලන්ට කරගන්න අමාරුයි. ඒක නිසා පහදෙලියොම තේරුම් ගන්න මේ 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 වර්කවුට් එක ඕගොල්ලෝ සති 8ක් අනිවාර්යයෙන්ම කළ යුතුමයි. සති 6ක් හෝ සති 8ක් කළ යුතුමයි. ද සිකුරාදට ඕගොල්ලෝ සේම් වෝම් අප් එක රවුන්ඩ් දෙකක් දුවනවා, ස්ට්‍රෙච් කරනවා, රනින් ඩ්‍රිල්ස් රනින් ABC ඕගොල්ලෝ දන්නවා ඒක කරනවා. ඊට පස්සේ ඕගොල්ලෝ ටෙම්පෝ රන්. ඔන්න මතක තියාගන්න ටෙම්පෝ රන් කියන්නේ විත් ද ටෙක්නික්. හොඳට මේ ෂෝල්ඩර්ස් පද්දන්න ඕනේ. ඊට පස්සේ කකුල් හොඳට උස්සන්න ඕනේ. දනිස් මේ 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 තමන්ගේ උකුල මට්ටමට. උකුල මට්ටමට කකුල උස්සන්න ඕනේ. මේ ෂෝල්ඩර්ස් හොඳට පද්දන්න ඕනේ. මේ මේ මාපට ඇඟිල්ල පේන ප්‍රමාණයට ඉස්සරහට සහ මේ පොකට් එක ටච් වෙන විදිහට අත පස්සට යවන්න ඕනේ. මම ඒවා කියලා තියෙනවා. ඕගොල්ලෝ හොඳට ඇහුම්කන් දීලා ඒ ඉරියව් තේරුම් අරගෙන ඒ ටික කරන්න ඕනේ. එතකොට ඕගොල්ලන්ට 50 මීටර්ස් මම දීලා තියෙනවා. 6 වතාවක් කරන්න. 6 වතාවක් කරන්න දීලා තියෙනවා. ඒක x අකුර වගේ. මේම අපි x අකුර තියෙන්නේ. වැඩි කිරීමේ ඉලක්කම ඒ වගේ හරහට දුවන්න ඕනේ. මීටර් 50ක් මෙහෙම හරහට දුවනවා. අනිත් පැත්තේ ඕගොල්ලෝ හැම ස්ලෝලි මෙහෙම ජොක් කරා යනවා. ඊට පස්සේ ඒ ඉරේ ඉඳලා අනිත් ක්‍රොස් එක අනිත් පැත්තට ඉරවදින්න ආයෙ ලස්සනට ටෙක්නික් එක දුන්නා. හැබැයි මේක කන්ටිනියු වෙන්න ඕනේ. එක දිගට යන්න ඕනේ. ජොක් කරන්න තියෙන එක ඇවිදින්න බෑ. රන් කරන්න තියෙන එක ජොක් කරන්න බෑ. හොඳට මතක තියාගන්න. ජොගින් රනින් කියන්නේ පහදලියොම දෙකක්.
जॉग करना क्या हरी रिलैक्स जॉग करना रन करना क्या दूवन एनी सा मेक ओगोलो ओगोला वेगे हरी सीट पनाहक वेगे उपरीम वेगे कोचरा खाइए दुआन पुलवा एगेम बागया मीटर पनाह हया है भाई एक दुआन नोने क्रॉस हया मेम ओगोलांट वेडिहिट एक हुआ ये दूर प्रमाण गुरुवर एक हुआ हो मीटर पनाह कोहोमत एक सकुर गहगाने के मनाहरी वात्र बोतल हाथ रख रही कोण हाथ रख रही सिरेपू हाथ रख रही तीन का गान मे आप लोकूवर दे वाल ओण्ने मुकद आप पटांगान पड़िएट इन महापरिमाने लोके तीन तीन दे वाल अनीताय तीन दे वाल अनीताय कर दे वाल करना मचने तमंट वेडेनो ईसा हम मतक तीयागा सिकुरादट एक इस बड़े करोने से अद्धट डिप्स गोन सेनसुरादट उगलांट वोम अपेगा हरी लेसी सेनसुरादट हर निका बुना हरी रस दाल तेक बुनागे हरी जोलिए जोकर स्ट्रेच कर गिदर गया इन तट संपूर्ण रेस्ट के इन पुलवा उदट विनोद वेला मनोहरी को बालन ड्रामा एक कार्टून एक मनोहरी बाल हों रिलैक्स के स्कूल वैडती हट करगा पुलवा नवत वतावा आए संधु दट वो अरवि दिएट मत मई कालस डहन मतक यागा सती हयाक सती अटाक मे कालस डहन कलयुतु मई Oh, oh, oh.